ඉතිං ආයුබෝවන් දරුවනේ ඔන්න අදත් ඔගොල්ලොන්ට ලස්සනම ලස්සන වටින මෝස්තරයක් අරන් තමයි අද පාඩම පටන් ගන්න හිතුවේ. ගොඩක් අය අපේ YouTube පාඩම් බලලා ගොඩක් සතුටු වෙනවා කියලා තිබුණා. ඒ අයගේ ඉල්ලීම් අතර ප්‍රධාන පෙළේ ඉල්ලීමක් තමයි සාරි පල්ලුවක් අඳින හැටි කියලා දෙන්න කියලා. ඉතින් පුතේ මේ සාරි පල්ලුව ඔසරි පල්ලුව කියන්නේ මොකද්ද? සාරියක ගොඩක් වෙලාවට ඔසරියක ඔසරියක් ඇඳම ඒ ඇඳ කෙනාගේ බඳේ ඉස්සරහ පැත්තේ ලස්සන මෝස්තරයක් තියෙනවා ඔයාලා දැකලා තියෙනවනේ. අන්න ඒ ඉදිරිපස සරසන මෝස්තරය තමයි පල්ලුව කියන්නේ. ගොඩක් වෙලාවට සාරිය අඳිනකොට සමහර අය මේ සාරි පල්ලුව සාරියේ පොටටත් වැටෙන්න අඳිනවා. කොහොම වුණත් මේක බඳේ ඉස්සරහට එන්න ඇඳම තමයි මේ පල්ලුවේ තියෙන ලස්සන පේන්නේ. ඔන්න මේ වගේ තමයි සාරි පල්ලු තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් ඔන්න අදත් ප්‍රැස්ටල් මාධ්‍ය උපයෝගී කරගෙන ලස්සනම ලස්සන සාරි පල්ලුවක් අඳින්න පටන් ගමුකෝ. පේනව නේද පල්ලුවේ ලස්සන? හරිම සරලයි, ඒ වගේම ගොඩක් ලස්සනයි. ඉතින් අදත් ඔයාලට මේ සාරි පල්ලුව අඳින්න කියලා දෙන්නේ කවුද? ඔන්න ඉතින් පැස්ටල් මාධ්‍යෙන් සුපුරුදු විදියට ඔයාලට වැඩ කරන්න අදත් කියලා දෙන්නේ පොදේ අංගයේ ගොඩගෙදර ටීචර් තමයි. ටීචරත් ගොඩාක් ස්තුතිවන්ත වෙමින් අපි මේ ලස්සන සාරි පල්ලුව මෙන්න මේ විදියට චිත්‍රයට නගන්න ලෑස්ති වෙමුකෝ. ඔන්න ඉතින් ඉස්සල්ලාම ඔගොල්ලොන්ට ඕන වෙනවා මෙන්න මේ වගේ පළල වගේ දෙගුණයකට වඩා දිග ඍජු කෝණාශ්‍ර හැඩයක්. ඇත්තටම කියනවා නම් ඔයාලට සාරි පල්ලු ඔසරි පල්ලු ගොඩක් හොඳින් අඳින්න පුළුවන් වුණාම මේ ඍජු කෝණාශ්‍ර හැඩයටම සීමා වෙන්න ඕන වෙන්නේ නැහැ. මම මූලික වශයෙන් ඔයාලට කියලා දෙන හින්දා තමයි මේ වගේ හැඩයකට මේ පල්ලුව ගොනු කරන්න කියලා දෙන්නේ. සමහර දරුවෝ සාරි පල්ලු අඳිනකොට සාරියෙන් කොටසකුත් එක්කත් අඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඒකේ වැරද්දක් නැහැ. ඔන්න මේ වෙලාවේ නම් අපි කියලා දෙන්නේ සාරි පල්ලුවට අදාළ මුළු තල මොස්තර කොටස විතරයි. මෙන්න දැන් අපි මේ වගේ කොටුවක් ඇඳගත්තා. මේ වගේ කොටුවක් ඇඳගත්තයින් පස්සේ ඔගොල්ලොන්ට ඕනම විදියක මොස්තරයක් මේ කොටුවට ගැලපෙන්න දාගන්න එක විතරයි තියෙන්නේ. දැන් ඉතින් බලන්නකෝ ඔයාලට මේ ලෝකේ තියෙන ගහ කොළ මල් වැල් ගෙඩි වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වර්ගික සත්ත්ව මොස්තරයක් ලස්සන්ට එකතු කරන්න පුළුවන් මේ මොස්තරේට. ඔන්න ඉතින් අපි දැන් අපේ සාරි පල්ලු නිර්මාණයට එකතු කරනවා ඉතාම සරල මලක්. බලන්නකො ඉතින් මේ මල දිහා. මේ මලේ ස්වාභාවික ලෝකේ තියෙන හැඩතල කීපයක්ම අපි එකතු කරා. මේ මලේ මැද තියෙන නිකන් රෝස මලක හැඩයක් වගේ ස්වරූපයක්. ඊට පස්සේ ඉතින් ඔන්න සරලම සරල පෙති ටිකක් දාලා මලේ හැඩය මේ විදියට අපි එකතු කරගත්තම මේක ඉතින් ඔයාලට බ්ලොක් කරලා අඳින්න දෙයක් නැහැ. නිකම් මතේ හුරුවට අඳින්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මලට දෙපැත්තෙන් ඒ කියන්නේ උඩින් සහ යටින් නිර්මාණය වෙලා යන විදියට මෙන්න මේ විදිය රිද්මික කොළ දෙක බැගින් හතරකුත් ඇඳගමුකෝ. දැන් ඔන්න අපි මේ වගේ රිද්මික කොළ ටිකකුත් ඇඳගත්තා නේද? දැන් ඉතින් මේකට මෙන්න මේ වගේ චූටි චූටි රේඛා ටිකක් එකතු කරලා ටිකක් සමබර කරගත්තා. මේක ටිකක් තද රේඛා වලින් අපි පෙන්න ගත්තේ ඔයාලගේ වීඩියෝ එකට හොඳට කැපිලා පේන්න ඕන හින්දා. ඔයාලට ඕන ගානට මේක තදට තිබුණම ඇති. දැන් ඔන්න අපි මුලින්ම කරගන්න ඕන මේකේ මෙන්න මේ විදියට ලා නිල් පාට, සුදු පාට, ලා කොළ පාට වගේ පාට එකතු කරලා එකට මිශ්‍ර වෙන විදියට ආලේප කරගත්තොතින් සම්පූර්ණ කොටුවම මෙන්න මේ වගේ වහලා දාන්න පුළුවන්. මේ කොටුව වහලා දැම්මයින් පස්සෙත් අපි අතාරින්නේ නැහැ. අපි අර යටින් ඇඳගත්තු දේවල් හොඳට දැන් ඔන්න මතුවෙලා පේනවා ටිකක් තදට ඇඳගත්තු හින්දා. දැන් ඉතින් මේකේ තව පාට හොඳට මිශ්‍ර වෙන විදියට අපිට මේකේ පුංචි පුළුන් කෑල්ලක් අරගෙන එතකොට කොළ ගුලියක් වගේ දෙයක් හදාගෙන පාට ටික මේ වගේ එකතු කරන්න පුළුවන්. ඊළඟට ඉතින් හරිම ලේසියි වැඩේ. තෝරගත්තු තැන් ටිකක් මෙන්න මේ වගේ නිල් පාට අරගෙන ඉරි කෑලි ටිකක් ගහන්නයි මේ සූදානම. ඉතින් මේ විදියට ඉරි කෑලි ටිකක් ඩොට් ටිකක් වගේ ටිකක් තියාගත්තම පුංචි පුංචි බතික්
කැඩයක් එනවා අපේ සාරි පල්ලුවට. ඔන්න ඉතින් දැන් අපි මේ නිල් පාට, දම් පාට, ඒ වගේ නිල් පාට ප්‍රභේද. එතකොට කහ පාට, තැඹිලි පාට, ලාකුල පාට වගේ වර්ණත් අපිට මේකට භාවිතා කරන්න පුළුවන්. එහෙම භාවිතා කළ මෙන්න මේ විදියට පුංචි පුංචි රටාවක් ගොඩනගා ගත්තයි කියමුකෝ. ඔන්න දැන් ඉතින් ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙන්න මෙහෙම නිල් පාට අරගෙන අඩු වැඩි වෙන්න ආලේප කරලා අපිට පුළුවන් අපි කලින් ඇඳගත්තු හැඩතල ටික මතුවෙන විදියට තෝරාගත්තු පසුබිම් කොටස් මෙන්න මේ විදියට තද වර්ණයෙන් වර්ණ ගන්වන්න. ඉතින් මේ වෙලාවේ ඔයාලට ලා නිල්, තද නිල් ක්‍රමානුකූලව අරගෙන දැන් මේ වැඩේ හිමින් හිමින් මතු කරගමුකෝ. දැන් ඔන්න හිමින් මතු වෙලා එනව නේද අපේ හැඩතලේ. ඔය විදියට හැම තැනම අපිට පුළුවන් ටික 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 මතු කරගෙන අපි අර කලින් ඇඳගත්තු හැඩතල වලට පරිබාහිර පසුබිම් ටික මෙන්න මේ විදියට අඩු වැඩි වෙන්න පසුබිම් වර්ණයක් යොදන්න. මේ ක්‍රමේ ඉතින් බොහොම සරලයි. ඒ වගේම මේ ක්‍රමේ ගොඩක් හොඳට ඔයාලට පහසුවෙන් ඉගෙන ගන්නත් පුළුවන්. අපි මෙතනදී ඔයාලට කියලා දෙන්නේ ගොඩක් සරල ක්‍රමයක්. ඉතින් ඔයාලට මේකට ඕනම වර්ණයක් අරගෙන මෙන්න මේ විදියට බොහොම ලේසියෙන් මේ වැඩේ කරගෙන යමුකෝ. දැන් ඉතින් අපි මුලින්ම හදාගත්තු හැඩ තල ටික මතකයිනේ. අන්න ඒවා ඉතුරු වෙද්දී පසුබිම් වර්ණේ තමයි මේ වැඩේ අපි කරගෙන යන්නේ. එතකොට ඉතින් නිල් පාට, ලා නිල් පාට, සුදු පාට වගේ වර්ණ එකතු කරලා මෙන්න මේ විදියට පසුබිම අඩු වැඩි වෙන විදියට ලස්සනට මතු කරගන්නවා. මේ වෙලාවේ වර්ණ ප්‍රභේදනය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ වර්ණ මිශ්‍ර කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. වර්ණ ලස්සනට මිශ්‍ර කරගත්තොත් අපේ සාරි පල්ලුවේ තියෙන ලස්සන හොඳට මතු වෙනවා. ඒ වගේම මේ සාරි පල්ලු නිර්මාණය කරනකොට මතක තියාගන්න ඕන, ඔගොල්ලෝ කවදා හරි ලොකු වුණාම, හොඳ මෝස්තර ශිල්පියෙක් වුණාම ඔයාට එක එක විදිය නිර්මාණ කරන්න මූලික අවබෝධය තමයි අපි මෙතනදී ලබා දෙන්නේ. එතකොට මේකේ තියෙන රිද්මය, සමබරතාවය, ඒකීයත්වය වගේ දේවල් ගැන ටිකක් හිතලා බලලා සරලව වැඩ කරන්න පටන් ගන්න ඕන. සමහර දරුවෝ මෝස්තර අඳිනවා. මෝස්තරය පුරාම අතුරු සිදුරු නැතුව මෝස්තරාත්මක දේවල් වලින් හැඩගන්වල තියෙනවා. සමහර දරුවෝන්ගේ මෝස්තරේ ගත්තම ගොඩාක්ම පාළුයි. එහෙම කරන්න එපා. හැම තැනම වහන්නත් එපා. හැම තැනම ඉඩ අරින්නත් එපා. අපි මේ දෙකම සමබර කරගෙන බොහොම හොඳින් අපේ මෝස්තරය ඇහැට ප්‍රිය වෙන විදියට, ඒ කියන්නේ කවුරු හරි මේ මෝස්තරේ දැක්කොතින්, එහෙම නැත්තම් මේ මෝස්තරේ එක්කාසු කරපු සාරියක් ඔසරියක් වෙළඳ පොලේ තියෙනව දැක්කොතින් එයාට ඉතින් ගෙදර ගෙනියන්න හිතෙන්න ඕන. එයාට ගෙදර ගෙනියන්න හිතෙන්නේ නැත්නම් අපි කොච්චර හොඳ නිර්මාණය කරත් වැඩක් නැහැනේ පුතේ. ඒ හින්දා තමයි අපි කරන නිර්මාණවලට හොඳ වෙළඳ පොලක් හදාගන්න ඕන. ඉතින් අන්න ඒ වගේ වෙළඳ පොලක් ඉලක්ක කරගෙන ඔයාලා අනාගතයේදී වැඩ කරන්න පුරුදු වෙන්න මෙන්න මේ වගේ නිර්මාණාත්මක පුංචි පුංචි වැඩ කරලා තමයි පුරුදු වෙන්න ඕන. ඒ වගේම පුතේ තව දෙයක් කියලා දෙන්න ඕන. අද අපි මේ වගේ සාරි පල්ලුවක් ඇඳලා පෙන්නුවට මේක ඔයා මේ විදියට එක සැරයක් ඇඳට කමක් නැහැ. හැබැයි ඉතින් ඊළඟ පාර මේක මැදට වැටෙන මල ඔයාගේ විදියට වෙනස් කරගන්න ඕන. දෙපැත්තෙන් වැටෙන කොළ ටික ඔයාගේ විදියට වෙනස් කරගන්න ඕන. මේකේ වර්ණ කට්ටලයත් ඔයා කැමති වර්ණ කට්ටලයකට වෙනස් කරලා ඔයාගේම නිර්මාණයක් හරිගස්ස ගන්න ඕන.
එහෙම නැතුව අපි කවදාවත් අනුන්ගේ නිර්මාණයක් පුරුදු වෙලා ගිහිල්ලා විභාගෙට ඇඳයි කියලා අපිට A එකක් B එකක් ආවට අපි දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්නේ නැහැ. අපිට මේ කියලා පාරක් හරිගස්ස ගන්න එක තමයි අපි කරන්න ඕන. ඔන්න දැන් ඉතින් අපි මේ හැඩතල ටික ඉතුරු වෙන විදියට පසුබිම මෙන්න මේ වගේ වර්ණ කරා. දැන් අපි මේ හැඩතල ඇතුලේ තියෙන රේඛා වගේ දේවල් මෙන්න මේ විදියට එළිය අඳුර කුංචි ත්‍රිමාන ලක්ෂණත් මතුවෙන විදියට අඩු වැඩි වශයෙන් රේඛා ටිකක් දාගන්නවා. ඒ අතරේ අපිට ටිකක් තද වර්ණත් භාවිතා කරන්න පුළුවන්. දැන් ඉතින් මේකේ වර්ණ වැටෙන විදිය පුතාල හිතලා බලලා ඔයාලගේ චිත්‍රෙත් ලස්සනට නිර්මාණය කරන්න ඕන. බලන්න ඉතින් උදයන්ගේ ටීචර් මේක ලස්සනට නිර්මාණය කරන විදිය නේද? ඉතින් ඒ වගේම එයා මේ චිත්‍රෙ ගොඩක් ලොකුවට තමයි නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. විභාගෙට ලැබෙන කොළේ මීට වඩා චුට්ටක් පොඩි කොළයක් තමයි ලැබෙන්නේ. ඒකින්ද පුතාලට පුළුවන් ඔයාට ලැබෙන කොළේට සමපාත කරගෙන අපි ගන්න ඕනම පළලක් ඒ වගේ දෙගුණයකට වඩා, ඒ කියන්නේ දෙකහමාරක් විතර වෙන විදිහේ දිගක් එක්ක අරගෙන මෙන්න මේ විදිහේ පුංචි මෝස්තර කෑලි දෙක තුනක් එකතු කරලා ලස්සන සාරි පල්ලුවක් හදන්න. ඔන්න ඉතින් දැන් ඒ අතරේ අපි අඳුරු වර්ණ දදා අපේ හැඩතලය මේ විදියට මතු කරගමුකෝ. මතක ඇතුව අපි දාන වර්ණ ටික එහෙම කවලම් කරගන්නත් ඕන. පුළුන් කෑල්ලක් එහෙම නැත්තම් අපිට පුංචි කොළගුලියක් හදාගන්න පුළුවන්. බැරි වුණොත් ඉතින් ඇඟිල්ලවත් පාවිච්චි කරලා මෙන්න මේ විදියට වර්ණ අඩු වැඩි කරගමුකෝ. හැම තැනකම මේ විදියට අඳුරු පදාස වැටෙන්න ඕන. දැන් ඉතින් අපි තද නිල් පාට දාගෙන තියෙන හින්දා ඊට උඩින් කළු පාට කූර අරගෙන මේ විදියට නිල් පාටත් එක්ක මිශ්‍ර වෙලා යන විදියට හිමින් හිමින් වර්ණ තවර ගන්න බලමු. දැන් ඔන්න අපි මේ මලේ මැද හැමත් මෙන්න මේ විදියට වර්ණ තවර ගත්තා. එළිය අඳුර මතුවෙන්නත් ඕන. ඒ වගේම මේකේ තියෙන සරල හැඩතල වලට බාධාවක් නොවෙන්නත් ඕන. දැන් ඔන්න ඔය විදියට අපේ වැඩේ කරගත්තයින් පස්සේ හූරල වැඩ ටිකක් මතු කරන්නයි යන්නේ. දැන් ඉතින් ඉස්සල්ලාම අපි මේ වගේ පෑම් බටයක් එහෙම නැත්නම් යෝගට් හැන්දක් ඕන දෙයක් අරගෙන පිහිටුඩක් වුණත් කමන්නේ අරගෙන මෙන්න මේ විදියට හූරලා මේ පෙති වටේට රේඛාවක් මතු කරගමුකෝ.
ඊළඟට පෙති අතරින් මේ විදියට යන පොංචි පොංචි රේඛා අපිට පුළුවන් මේ අපේ ලස්සන මෝස්තරයේ දිගේ එහාට මෙහාට යවන්න. ඔන්න ඔය විදියට අපි මේක ඇතුලේ මෙන්න මේ වගේ එක එක විදියට සූරලා අපිට පුළුවන් අපේ මෝස්තරේ වැඩ කටයුතු ඉවර කරන්න. දැන් බලන්නකෝ හරිම සරලයි නේද? මේ වගේ වැඩක් කරන්න ඕගොල්ලොන්ටත් පුළුවන්. ඉතාම ඉක්මනට මේ වැඩේ කරන්න පුළුවන් හින්දා දැම්මම ගන්නකෝ කොලයක්. ඉක්මනටම කොලයක් අරන් මේ වගේ ඍජු කෝණාශ්‍ර හැඩයක් ඇඳලා ඔන්න ඉතින් වැඩේ පටන් ගන්න. වැඩේ පටන් අරන් හොඳට ලස්සන මෝස්තරයක් ඇඳුනොත් ඉතින් අපිටත් දන්වන්න. අපිට පුළුවන් ඔයාගේ සාරි පල්ලුවත් මේ විදිහේ ලස්සන වීඩියෝ එකකට එකතු කරන්න. ඉතින් එහෙම වුණොත් අපිට කමෙන්ට් එකක් දාලා කියන්න ඔයත් ලස්සන සාරි පල්ලුවක් නිර්මාණය කළා කියලා. ඔන්න දැන් අපේ මෝස්තරේ වැඩ ඉවරයි. මෙන්න දැන් අපි ලස්සනම ලස්සන සාරි පල්ලුවක් නිර්මාණය කරලා තියෙනවා. ඔන්න ඉතින් පුතේ මෙන්න මේ විදියට තමයි සරලවම සාරි පල්ලු නිර්මාණය කරගන්නේ. දැන් ඉතින් ඔයාලා සාරි පල්ලු පුළුවන් වෙනකොට මේ ඍජු කෝණාස්ත්‍රාකාර හැඩයට සාරියේ මෝස්තරේ ගැලපෙන විදියක් දාලා ඕන්නම් මේ සාරි පල්ලුව තව දියුණු කරගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මේ විදියට සාරි පල්ලුවක් ඇඳ කියලාත් වැරද්දක් නැහැ. මොකද අපෙන් විභාගෙට ඉල්ලන්නේ සාරි පල්ලුවක්නේ. එහෙම නැත්තම් ඔසරි පල්ලුවක්. අපි ඒකට ගැලපෙන නිර්මාණයක් තමයි කරලා දෙන්න ඕන. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලන්ට මං මේ විදිහේ ලස්සන සාරි පල්ලුවක් ඔසරි පල්ලුවක් අඳින්න කියලා දුන්නනේ. ඉතින් ඒක බතික් මෝස්තරයක් විදියට තමයි ඕගොල්ලන්ට ඉදිරිපත් කරේ. අද ඉතින් අපේ පාඩම ඉවර කරන්න හදන්නේ ඔයගොල්ලෝ මේකට සතුටු වුණා නම් මේක අඳින්න ඕන. ඒ වගේම මේ අනුසාරයෙන් අලුත් නිර්මාණයක් කරන්න ඕන. අපිට කමෙන්ට්ස් කරන්නත් ඕන. ලයික් එකක් දාන්න ඕන. ඒ ලයික් එක දැම්මම තමයි ඔයාලා අපේ වීඩියෝ වලට කැමතියි කියලා හිතලා YouTube කම්පැනිය ඔයාලට ඉක්මනටම අපේ වීඩියෝ ලබා දෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එතනම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඔයාගේ යාළුවෙකුට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් පුතේ හොඳට ඉගෙන ගන්න ඕන. ඔගොල්ලෝ හොඳට ඉගෙන ගන්න එක තමයි අපේ සතුට. එහෙනම් ඔන්න අදට අපේ පාඩම ඉවරයි. ආයික්මන්ටම් පාඩමකින් හම්බ වෙනකන් ඕගොල්ලොන්ට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.